සැමට ජයක් සමගි රටක් තේමාව යටතේ අභිමානවත් ක්‍රීඩාවකට මඟ සොයන සමගි ක්‍රීඩා සමුළුව අද පැවැත්වුණා. ඒ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩාවට සම්බන්ධ විවිධ ශේෂ්ත්‍රයන් නියෝජනය කරමින් පිරිස් මීටෙක්ව සිටියා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ මානව හිතවාදියෙක් විතරක් නෙමෙයි. ඔහු ක්‍රීඩාවට ආදරයක් ගෞරවයක් තියෙන කෙනෙක්. JR ජයවර්ධන මැතිතුමාගෙන් පස්සේ විධායක ජනාධිපතිවරයා වෙන ඊළඟ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. මැතිවරණ වේදිකාවල මොකද ඇන්නේ? බලයට ආම කරන දේ. හැබැයි එක්කෙනෙක් ඉන්නවා ඒ වේදිකාවක බලය නැතුව වැඩ කරපු කෙනෙක්. CWW කන්නංගර මැතිතුමාගෙන් පස්සේ වෙනත් මානයකට 21 වෙනි ශතවර්ෂයේට උචිත දරුවන් ශ්‍රී ලංකාවෙන් බිහි කරගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා පටන් ගන්නවා නියතයි. නායකය ගොඩක් ආවා ගියා. නමුත් කිසිම නායකයෙකුට කිසිම වැඩිපලක් තිබුණේ නැහැ අපේ ක්‍රීඩාව කොහොමද දියුණු කරන්නේ කියලා. ඒ නිසා තමයි අපේ ක්‍රීඩාව එන්න එන්න පල්ලාට ගියේ. මට මතකයි අර්ජුනෙල්ලා ක්‍රීඩාංගන කාලේ 96 ලෝක කුසලානයක් දෙන්න අපි 2014 T20 ලෝක කුසලානයක් දෙන්න ඊට පස්සේ අපිට ජයග්‍රහණයක් ලබා ගන්න කිසිම තැනක අපිට ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි අපේ ක්‍රීඩා පද්ධතිය එන්න එන්නම පල්ලාට ගිහලා ඒකට හරි වැඩිපලක් තිබ්බේ නැති නිසා තමයි අපිට ඒ අවස්ථාව උදා වුණේ. අපි 2019 රරුණය ගොඩාක් රැල්ලත් එක්ක ගිහිල්ලා එහෙන් පිටින්ම වරද්ද ගත්තා. ඉතින් මේ වැරද්දිත් අපිට හදා ගන්න පුළුවන් හොඳම අවස්ථාව මේ. ඉතින් මම තරුණ තරුණියන්ගේ ඉල්ලා සිටිනවා එකතු වෙන්න සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වැඩපිළිවෙලත් එකතු වෙන්න. එතුමාගේ වැඩපිළිවෙලට එකතු වුන් තින් අපේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න පුළුවන්. දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව අපි අපේ ක්‍රීඩාව ඉහළ වෘත්තිමය තත්වයකට ගෙනෙන්න. We have to show professionalism in sports administration. වෘත්තිමය පැත්තට බර වෙලා අපේ රටේ ක්‍රීඩාව දියුණු කරන්නට කැප වෙන්න ඕන. ඒ වගේම ක්‍රීඩාව තුල තිබෙන සූදුව, මත්ද්‍රව්‍ය සහ මුලිම පිටු දකින්නට ඕන. අපි ඒ දේ කරන්නට සැදී පැහැදී සිටිනවා. ඒ නිසා මේ රජයක් තුල අලුත් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියකට ඔබ සියලු දෙනාම සූදානම් වන්න. ඔබගේ වෘත්තීය ශේෂ්ත්‍රයේ තිබෙන ගැටලු ගැන තවදුරටත් හිතන්න එපා. 21 වෙනිදාන් පස්සේ දිනවකවානු සහිතව ඔබගේ ප්‍රශ්නයට ඔබ විශ්වාස කරන ප්‍රගතිශීලී විසඳුම ලබා දෙන්නට අපි සූදානම්.